యుక్రెయిన్ జనాధిపతి సెలెన్స్కీ సీ ఆరక్షక మాత్య రెస్నికో నిరపాహరిణ భావ నివేదనే కల సీ రాత్రి వీడియో దేశనే ది కథాక్రమిన్ సెలెన్స్కీ పెవసూయే అమాత్యాంశేట నవ ప్రవేశ్యాక్ అవశ్య భవత్ యుక్రెయినే ప్రధాన పుద్గలీకరణ అరముదలే ప్రధానియావన ఉమేరోవ్ హట ఎమ భూమికావు బారగనీమ సందహా మే సతియే పార్లమేంతు అనుమతి లభాగన్న భవాయ్ రెస్నికోవ్ యుక్రెయినే సందహా డొల బిలియన గణనక బటహిర మిలిటరీ ఆధార లభాగనీమటు ఉదౌకరయతి నమూత్ ඔවිසින් මඩග සීමක් ලෙස විස්තර කර ඇති දූෂණ චෝදනාවලට හසුවී තිබෙනවා. රුමේනියාවේ දේශ සීමාවේ ඩැනියුබ් වරායේ ඉන්ධන ගබඩා පහසුකම් වෙත ප්‍රහාර එල්ල කර බව මොස්කව් ප්‍රකාශ කළ පරිදි දකුණු ඔඩෙසා කලාපයේ රුසියානු ඩ්‍රෝන් යානා 22ක් විනාශ කළ බව යුක්‍රේනයේ ප්‍රකාශ කරයි. යුක්‍රේනයේ ගුවන් හමුදාව පැවසුවේ රුසියාව ප්‍රහාර රැල්ලක් දියත් කළ බවත් ඩැනියුබ් ප්‍රදේශයේදී අවම වශයෙන් පුද්ගලයන් දෙදෙනෙකු හෝ තුවාල් ලබා ඇති බවයි. රුමේනියාවේ ජාතික ආරක්ෂක අමාත්‍යාංශය රුසියාව සිය දේශ සීමාව යුක්‍රේනයේ ඩැනියුබ් වරාය යටිතල ව්‍යුහයට නැවත නැවතත් ප්‍රහාර එල්ල කිරීම හෙළා දුටුවා. යුක්‍රේනයේ සිවිල් ඉලක්ක සහ යටිතල පහසුකම් වලට එරෙහි මෙම ප්‍රහාර අසාධාරණ බවත් ජාත්‍යන්තර මානුෂීය නීතියේ නීති රීති වලට පටහැනි බවත් ඔවුන් දැඩි ලෙස අවධාරණය කරනවා යයි නිවේදනයක්ද නිකුත් කර සිටියා. දැන් රටේ ආරක්ෂක කවුන්සිලයේ නියෝජ්‍ය සභාපතිවරයා වන රුසියාවේ හිටපු ජනාධිපති දිමිත්‍රි මෙද්වදේව් පැවසුවේ ජනවාරි පළමු වනදා සිට රුසියානු හමුදාව සමග වෘත්තීය සේවය සඳහා 280,000ක් පමණ අත්සන් කර ඇති බවයි. එක්සත් රාජධානියේ හමුදා බුද්ධිංශ පැවසුවේ මොස්කව් රුසියාවේ වෙසෙන මධ්‍යම ආසියාවේ සහ අසල්වැසි රටවලින් අවම වශයෙන් මිලියන 6ක සංක්‍රමණිකයන්ගෙන් යුක්‍රේනයේ සටන් කිරීමට බඳවා ගන්නා බවයි. විදේශ ජාතිකයන් සූරා කෑම වැඩිවන පාඩු හමුවේ ක්‍රෙම්ලිනයට සිය යුද ප්‍රයත්නයන් සඳහා අමතර පිරිස් ලබා ගැනීමට ඉඩ සලසනවා යනුවෙන් එක්සත් රාජධානියේ ආරක්ෂක අමාත්‍යාංශය සිය නවතම යාවත්කාලීනයේ සඳහන් කර තිබෙනවා.